ඔයා දන්නේම නැතුව 10 පන්තියටත් ඇවිල්ලා නේද දැන්? හොඳයි. එහෙමනම් මම අද ඔයාට උගන්වනවා 10 පන්තියේ සමීකරණ කියන පාඩම. ඔයා හොඳින් අහගෙන හිටියොත් මේ පාඩම ඔයාට හොඳටම පුළුවන් වෙනවා. හොඳට මතක් තියාගන්න හොඳට බලාගෙන ඉන්න ඕන හොඳට හුඟක් දෙන්න ඕන. හොඳයි. මම සමීකරණ කියන පාඩම පටන් ගන්නයි මේ යන්නේ. හොඳයි. සමීකරණ සමීකරණ අපි බලමු මොකක්ද මේ සමීකරණයක් කියන්නේ කියලා. සමීකරණයක් කියන්නේ මොකක්ද? බලන්න මම මේ ලියන ප්‍රකාශනයේදී x ධන 2 මේ තියෙන්නේ වීජ්‍ය ප්‍රකාශනය. මේක වීජ්‍ය ප්‍රකාශනය. බලන්න මම මේක සමාන කරලා තියෙනවා සංඛ්‍යාවකට 5ට. මේ වීජ්‍ය ප්‍රකාශනය මම සමාන කරලා තියෙනවා 5ට. එතකොට මේ අපිට ලැබිලා තියෙන සමීකරණය වීජ්‍ය ප්‍රකාශනය සංඛ්‍යාවකට සමාන කරව මෙන්න ලැබුණ සමීකරණය. තව එකක් බලන්න. තව එකක් බලමු අපි. තව එකක් බලන්න 3 ඍණ 1 සමානයි a ධන 6. බලන්න ඔයා හොඳින් බලන්න මේක දිහා. දැන් මෙතනදි වෙලා තියෙන්නේ මොකක්ද? වීජයේ ප්‍රකාශනයක්නේ 3 ඍණ 1 කියන්නේ. a ධන 6 කියන්නේත් වීජයේ ප්‍රකාශනයක්නේ. එහෙනම් මෙතන වීජයේ ප්‍රකාශනයක් තවත් වීජයේ ප්‍රකාශනයකට සමාන වෙලා. බලන්න මේ තියෙන සමාන කිරීමේ ලකුණ. එහෙනම් මේ ලැබුණෙත් සමීකරණයක්. එහෙනම් හොඳින් තේරුම් ගන්න. මම මේ උඩින් ලියලා දෙන x ධන 2 සමානයි 5 කියන්නේ සමීකරණයක්. 3 ඍණ 1 සමානයි a ධන 6යි කියන්නේ සමීකරණයක්. හොඳයි. එහෙමනම් දැන් මම ඔයාලට කියන්නම් මම අද ඔයාලට උගන්වන්නේ මොනවද කියලා. සමීකරණ උගන්වන පාඩම. හැබැයි සමීකරණ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙනවා සමීකරණ ප්‍රධාන වර්ග 3ක්. බලමු මොකද්ද සමීකරණ ප්‍රධාන වර්ග 3 කියලා. බලන්න අපිට තිබෙනවා සරල සමීකරණ කියලා සමීකරණ වර්ගයක් ඉගෙන ගන්න. සරල සමීකරණ. සරල සමීකරණ සරලයි. සරල සමීකරණ. තව දෙනවා සමගාමී සමීකරණ. සමගා බලමු අපි එකත්. සමගාමී සමීකරණ. සමගාමී ඔන්න අපේ තුන්වෙනි සමීකරණයේ වර්ගය අපට තියෙනවා වර්ගජ සමීකරණ. වර්ගජ වර්ගජ වචනේ හරියට අපි කියමු වර්ගජ. වර්ගජ සමීකරණ. වර්ගජ වර්ගජ සමීකරණ. හොඳයි. මෙන්න පුතේ සමීකරණ කියන පාඩමේ අපි සාකච්ඡා කරන සමීකරණ වර්ග 3. මොකක්ද මේ සමීකරණ වර්ග 3? හොඳින් බලන්න ඔයා. හොඳින් බලන්න. සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. මම පළවෙනියෙන් අවධානය දෙනවා ඔයාට උගන්වනවා සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා. සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඔයා හිතින් අහගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ සරල සමීකරණයක් කියන්නේ? සරල සමීකරණයක් කියන්නේ මෙන්න මේකයි. හොඳින් බලන්න. සරල සමීකරණයක් තමයි මම මේ ලියන්නේ x ධන 5 සමානයි 8. මේ ලිව්වේ සරල සමීකරණයක්. සරල සමීකරණයක තියෙනවා අඥාත එකක්.
අඥාතක මොකද්ද මේ අඥාතයක් කියන්නේ අඥාතයක් කියන්නේ අපි දන්නේ නැති අගය දන්නේ නැති පදයක් තියෙන කවුද මේකේ පදේ ඒ පදේ තමයි x x හොඳට මතක් තියාගන්න සරල සමීකරණයක තියෙන්නේ අඥාත පද එකයි අඥාත පද එකයි ඒ වගේම තව කාරණයක් තියෙනවා මේ අඥාත පදේ දර්ශකය අනිවාර්යෙන්ම එක දැන් අපි නොදැක්කට මෙතන x වල තියෙනවා මෙන්න මෙහෙම x බලයක මේකේ දර්ශකය එක සරල සමීකරණයක් නම් අනිවාර්යෙන්ම අඥාත පදයකයි තියෙන්නේ අඥාතයකයි තියෙන්නේ ඒ වගේම දර්ශකය වෙන්නේ එක එහෙනම් මම මේ ලිව් x දන්න පහ කියන්නේ සරල සමීකරණයක් තව කීපයක් අපි බලමු උදාහරණ කීපයක් සරල සමීකරණ වලට මම ලියන්නම් මෙහෙම 3x ඍණ 3 7 මේක දිහා බලන්න හොඳින් බලන්න ඔයා බලන්න මේකේ තියෙන අඥාත එකයි කවුද අඥාතේ කවුද ආ මේ x මේ ඒ වගේම මේ x වල දාර්ශකය බලන්න එක එන ඔබට තේරෙනවා ඔයාට තේරෙනවා මේ තියෙන්නේ සරල සමීකරණයක් මේක සරල සමීකරණයක් හොඳයි දැන් ඔබට වැටහෙන්න ඕනේ සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා හොඳින් වැටහෙන්න ඕන ඔයාට සරල සමීකරණයක් කියන්නේ මොකක්ද එහෙනම් ඊළඟ පියවර වෙන්නේ අපි කොහොමද මේ සමීකරණේ සරල සමීකරණයක් විසඳන්නේ සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද මම ඔයාලට ඒකත් කියලා දෙනවා ඔයා මේ විදිහටම අහගෙන හිටියොත් මේක හොඳින් ඔයාලට පුළුවන් වෙනවා සරල සමීකරණ නිකන් ඔයාලට නිකන් ආයේ නිකන් කජු කනවා වගේ වෙනවා කජු කන්නාසේ ඔන්න දැන් ඔබට පුළුවන් වෙනවා බලමු අපි සරල සමීකරණ විසඳන්න ඔන්න මම කතා කරනවා පළවෙනි සරල සමීකරණය x ධන 2 සමානයි 10යි x දන 2 සමානයි 10යි අපිට කියන මේක විසඳන්න විසඳන්න දැන් විසඳන්න කියන්නේ මේක නිකන් පෘථිවි අංශක 23 ආකාරය ඇලේ කෙලින් කරන්න කියලාද නෑ නෑ මේ x වල අගේ හොයන්න මේ x වල අගේ හොයන්න කියලා මේ කියන්නේ එහෙනම් අපි x වල අගේ හොයමු දැන් x වල අගේ හොයද්දී ඔබ මූලිකවම දැනගන්න ඕන මෙන්න මේ කතාව ඔබ දන්නවා මේ වෙද්දී प्रधान गंत कर्म हतराय वहुदिन दान प्रधान गंत कर्म हतर मुकाद मुनुवाद एक तो किरीम आडु किरीम गुण किरीम बेदीम ओय तमाए प्रधान गंत कर्म हतर प्रधान गंत कर्म हतर होग इतो कुट ओय गणित कर्म हतरे प्रतिलोम गणित कर्म यत्तो या जनगांडूनी मुकाद में प्रतिलोम है कि आनिक पैत दैम मेहम गिया हम एक प्रतिलोम है मुकाद මොකද ප්‍රතිලෝමය මම ආය ආපස්සට මෙන්න මෙහෙම එනවා ආ ඒක තමයි ඒක ප්‍රතිලෝමය අනික් පැත්තේ එහෙනම් ඔය එක එක ගණිත කර්ම වල ප්‍රතිලෝම ගණිත කර්මයක් ඔබ දැනගන්න ඕනේ ඔබ බලන්න එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකක් බලන්න මෙතන එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකක් අඩු කිරීම එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය අඩු කිරීම ඒ වගේම මේ අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකද බලන්න කියන්න ඔයා මොකද්ද ආ එකතු කිරීම එහෙනම් මුලින් තේරුම් ගන්න එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය අඩු කිරීම අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීම ඊළඟට බලමු අපි ගුණ කිරීම ගුණ කිරීම ගුණ කිරීම ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකක්ද ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකක්ද ඉතින් ගණිත කර්ම තුනක් දැන් කියවිලා තියෙනවා ඉතින් ගණිත කර්මය මොකක්ද බෙදීම බෙදීම ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය බෙදීම එහෙමනම් බෙදීමේ ප්‍රතිලෝම ගණිත කර්මය ගුණ කිරීම
එහෙනම් ඔයා මේ ප්‍රධාන ගණිත කර්ම හතරේ ප්‍රතිලෝම ගණිත කර්මයන් දැනගන්න ඕනේ. දැන් ඔයා ඒකත් දැනගත්තා. එහෙමනම් මම මේ ගැටලුවර නැවත ඔයාව කියනවා. බලන්න. x ධන 2 සමානයි 10. විසඳා. මේ x වල අගේ හොයන්න. එහෙමනම් ඔයා බලන්න මේ x වල අගේ හොයන්න නම් අපිට කරදරකාරීක ඉන්නවා. කවුද ඒ කරදරකාරී? මේ එකතු කිරීමේ දෙක එකතු කිරීමේ දෙක එහෙනම් අපිට සිද්ධ වෙන මේ එකතු කිරීමේ දෙක අයින් කරන කරදරකාරයක් නෑ යාව ඉවත් කරගන්න ඕනේ. එහෙමනම් එකතු කිරීමේ දෙක නැති කරන්න පුළුවන් වෙන්නේ එකතු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්ම. මොකද? අඩු කිරීම. එහෙනම් මම මෙන්න මෙහෙම කරනවා. මේ එකතු කිරීමේ දෙක නැති කරන්න මේ පැත්තෙන් දෙකක් අඩු කරනවා. අඩු කරනවා. ඔයා හොඳින් මතක් තියාගන්න සමීකරණයක එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරන්න ඕන. වම් පැත්තට කරපු දේ දකුණු පැත්තට කරන්න ඕන. එහෙනම් මේ පැත්තෙන් දෙකක් අඩු කළා නම් මේ දකුණු පැත්තේ මේ 10 නුත් දෙකක් අඩු කරනවා. දැන් බලන්න හරි ලස්සන සුන්දර දෙයක් සිද්ධ වෙනවනේ. මේ එකතු කිරීමේ දෙකට අඩු කිරීමේ දෙක කැපිලා යනවා නේද? කැපිලා යනවා. එතකොට කවුද ඉතිරි වෙන්නේ? කවුද ඉතිරි වෙන්නේ? ඔව් ඉතිරි වෙන්නේ මෙන්න මේ x සමානයි හුඳින් බලන්න 10න් දෙකක් අඩු වෙනවා. හරිම සරලයි. 10න් දෙකක් අඩු වුණොත් කීයද? 8යි. 8යි. එහෙමනම් x සමානයි 8යි. x සමානයි 8යි. බලන්න මේ උත්තරේ හරිද? මේ උත්තරේ නිවැරදිද කියලාත් අපිට බලන්න පුළුවන් නේ. ඒ කොහොමද? මේ x වෙනුවට මේ 8 ආදේශ කරලා බලන්න. x වෙනුවට 8 යොදලා බලන්න. 8ට දෙකක් එකතු වුණොත් 10යි. හරි මේ. හරිනේ කතාව. එහෙනම් හරි. එහෙනම් අපිට තේරෙනවා අපි හදපු ගැටලුවත් නිවැරදි. නිවැරදි. එහෙනම් ඔයා හොඳින් තේරුම් ගන්න ඕන මේක අපි හදපු ගැටලුව නිවැරදි. ඔයයි මායි එකතු වෙලා හදන මේ ගැටලුව ටික ගැටලුව නිවැරදි. දැන් අපි යමු දෙවෙනි ගාන. බලන්න දෙවෙනි ගැටලුව. y ඍණ 7 සමානයි 12යි. ඒකත් හරිම සරල ගැටලුවක්. බලන්න මේ සමීකරණේ y ඍණ 7 සමානයි 12යි. y වලින් 7ක් අඩු වුණාම 12 එනවා කියලා කියනවා. එහෙමනම් y වල ආගේ හොයන්න මෙතන කරදරකාරය කවුද? කවුද කරදරකාරය? මේ අඩු කිරීමේ 7 නේද? අඩු කිරීමේ 7 නේ. එහෙනම් අඩු කිරීමක් නැති කරන්න පුළුවන් කොහොමද? දැන් ඔබ දන්නවා අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය මොකක්ද? එකතු කිරීම. එහෙනම් අපිට सिद्ध වෙනවා මේ පැත්තෙන් වම් පැත්තට 7ක් එකතු කරන්න. මේ අඩු කිරීමේ 7 ප්‍රතිලෝමය එකතු කිරීම. එහෙනම් එකතු කිරීමේ 7 දැම්මා. බලන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ තත් 7ක් එකතු කරන්නට උවමනයි. එහෙම නේද? දැන් මොකද වෙන්නේ? දැන් අපිට හරිම සරල වුණා. මේ අඩු කිරීමේ 7ට එකතු කිරීමේ 7 කැපිලා යනවා නේද? කැපිලා යනවා. දැන් කවුද ඉතිරි? y සමානයි 12යි 7යි එකතු වුණාම උත්තරය ලැබෙනවා 19යි. 19යි. උත්තරේ y ට එන්නේ 19යි. දැන් ඔබට දන්නවනේ ඔයා දන්නවා මේක කොහොමද හරිද වැරදිද කියලා ඔයාටම බලා ගන්න. y වෙනුවට මේ 19 ආදේශ කරන්න. 19 7ක් අඩු වුණා. කීයද උත්තරේ? 12යි. 12 නං ඔයාට තේරෙනවා අපි හදපු ගාන හරියටම හරි. ටක්කෙටම හරි. ටක්කෙටම හරි. හොඳයි මම තවත් ගානක් ඔයාට කියලා දෙන්නයි මේ යන්නේ. බලමු මේ තුන්වෙනි ගැටලුව. බලන්න තුන්වෙනි ගැටලුව 4x සමානයි 20යි. හරිම සරලයි නේද? බලන්න මේක මේ x ට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ x ට වෙලා තියෙන්නේ x 4න් ගුණ වෙලා. එයා 4න් ගුණ වෙලා. මෙතන අපි නොදැක්කට තියෙන්නේ ගුණ කිරීම. x 4න් ගුණ වෙලා. x 4න් ගුණ වුණාම 20 වෙනවා. එහෙමනම් x වෙනද කවුද අපිට තියෙන බාධකේ? කවුද කරදරකාරයා මේ වෙලාවේ? 4 මොන 4ද? ගුණ කිරීමේ 4. දැන් ඔයා දන්නවා එයාව නැති කරන්න නම් ගුණ කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය. කවුද? ඔව් බෙදීම. බෙදීම. එහෙමනම් දැන් අපිට ගුණ කිරීමේ 4 ඉවත් කරන්නට මේකේ වම් පැත්ත මම බෙදනවා
හතරෙන් හතරයි x බෙදෙනවා හතරෙන් දැන් ඔයා දන්නව සමීකරණේ මේ වම් පැත්තට කරපුදී දකුණු පැත්තට කරන්න ඕනේ දකුණු පැත්තට කරන්න ඕනේ එහෙමනම් මේ 20ත් බෙදන්නට ඕනේ හතරෙන් හතරෙන් දැන් හරි ලස්සනට මේක කැපිලා යනවා නේද ආසයි දැන් අපිට මේක දැක්කම මේ මේ හතරට මේ හතර කැපෙනවා කවුද ඉතිරි වෙන්නේ කවුද ඉතිරි වෙන්නේ x x ඉතිරි 20 හතරෙන් බෙද්දොත් 20 හතරේ වගේ හතර වරක් 5 20යි 5යි 5යි එහෙනම් මේක x වලට ගැලපෙන උත්තරය වෙන්නේ 5යි x සමානයි 5යි ඔයාලා දැන් ඉතින් මේකත් නිවැරදිද කියලා බලා ගන්න පුළුවන් බලන්න x වෙනුවට මේ 5 ආදේශ කරන්න හතර වරක් 5 20යි නිවැරදි නේද නිවැරදි හොඳයි අපි හතර හතර වෙනි ගැටලුවටත් යන්න අපි හතර වෙනි ගැටලුවටත් යන්න බලන්න 3x ඍණ 2 සමානයි 10යි ඔන්න දැන් පොඩ්ඩක් වෙනස් වුණා නේද දැන් ඉස්සෙල්ලා හදපු හැම ගැටලුවකම හිටියේ කරදරකාරයෝ එක්කෙනයි දැන් කරදරකාරයෝ ඉන්නවා දෙන්නේ x වලාගේ හොයන්න කරදරකාරයෝ දෙන්නේ ඉන්නවා කවුද මේ 3යි මේ 2යි මේ 3යි මේ 2යි දෙන්නම අයින් කරගන්න ඕනේ. එහෙනම් දැන් හොඳින් බලන්න. ඔන්න හොඳින් බලන්න මේ කතාව. x වල අගේ හොයනවනම් අපි නිකන් සරලව හිතාගමු මෙහෙම. මේ x ට මොකද උනේ? මේ x ට මොකද උනේ කියන්න බලන්න ඔයා. ආ මේ x 3ෙන් ගුණ වුණා. පස්සේ දෙකක් අඩු වුණා. x 3ෙන් ගුණ වුණා. පස්සේ දෙකක් අඩු වුණා. දැන් මේ දෙන්නවම අපිට එකපාර නැති කරගන්න බෑනේ එක්කෙනා ගන්න තමයි අයින් කරගන්න ඕනේ නැති කරගන්න ඕනේ එක්කෙනා ගන්න දැන් අපිට ගැටලුවක් තියෙනවා මේ 3 ඉවත් කරගන්නද මේ 2 ඉවත් කරගන්නද අන්න මම ඒකට ස්ටූටි සරල උදාහරණයක් කියන්න ඔන්න ඔයා උදේ ඉස්කෝලේ යන්න දැන් ලෑස්ති වෙනවා මං ඉතින් ඔයාගේ ඔයා උඩුකය ආවරණය කරගන්න විදිය මං කතා කරන්න ඔයා පළවෙනියෙන්ම කරන්නේ ඔයාගේ යට බැනීම දානවනේ යට බැනීම දාන ඊට පස්සේ තමයි ඔයාගේ කමිස ඔයා දාන්නේ ෂර්ට් එක දාන්න මෙන්න කමිස දැන් ඔන්න ඉස්කෝලේ යන්න ඔයා ඔයාගේ උඩුකය ආවරණය කරගත්තා හොර ඔන්න ඔයා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනවා ගෙදර ඇවිල්ලා ඔයා මොකද කරන්නේ අම්මේ මම යට බැනීමනේ පළවෙනියෙන් දැම්මේ ඒ හින්දා මම යට බැනීම පළවෙනියෙන් ගලවන්න ඕන කියලා ඔයා හිතනවද නෑ නෑ එහෙම නෙමෙයි ඔයා මොකද්ද කරන්නේ ඔයා පළවෙනියෙන් ගලවන්නේ මේ කමිසේ කමිසේ ඒ කියන්නේ අන්තිමටම දැම්ම ඇඳුම තමයි ඔයා පළවෙනියෙන් ගලවන්නේ ඊට පස්සේ තමයි යට බැනීම ගලවන්නේ ඒ වාගේම තමයි සමීකරණ වලටත් ඔක අදාළයි අන්තිමටම උණු ගණිත කර්මයේ තමයි අපි පළමුව ඉවත් කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතන බලන්න ආයේ x 3ෙන් ගුණ වුණා. පස්සේ දෙකක් අඩු වුණා. එහෙනම් අන්තිමට මුනේ මොකද්ද? දෙකක් අඩු වීම. එහෙනම් අපි පළවෙනි ඉවත් කරන්නේ කාවද? මේ අඩු කිරීමේ දෙක. පළවෙනි ඉවත් කරන්නේ අඩු කිරීමේ දෙක. අපි අඩු කිරීමේ දෙක ඉවත් කරමු මේ බලන්න. 3x ඍණ 2 මෙහෙම තියෙද්දි ඔය අඩු කිරීමේ 2 ඉවත් කරගන්නට අපි මේ පැත්තට අඩු කිරීමේ 2ේ ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීම 2 යොදනවා. එහෙනම් සමීකරණයක වම් පැත්තට කරපු දේ දකුණු පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් මේ 10ටත් මේ 10ටත් ඔයාට 2 එකතු කරන්න වෙනවා. 2 එකතු කරන්න වෙනවා. දැන් මොකද වෙන්නේ බලන්න. මේ ඍණ දෙකට මේ ධන දෙක කැපෙනවා. කවුද ඉතිරි වෙන්නේ? ඉතිරි වෙන්නේ 3x 3x ඉතිරි 3x. මෙතන මේ 10ට මේ දෙක එකතු වුණාම 12යි. ආ. දැන් මෙතන හරියට මෙතෙන්ට ආදේශ කරොත් ඔන්න දැන් කමිසය ගැලෙව්වා.
අඩු කිරීමේ දෙක කමිසේ ගැලෙව්වා. දැන් කවුද ඉතින්? යට බැනීම. කවුද මේක යට බැනීම? මේ ಗುಣ කිරීමේ තුන. ಗುಣ කිරීමේ තුන. එහෙනම් ಗುಣ කිරීමේ තුන ඉවත් කරන්න ඕනේ. ಗುಣ කිරීමේ ප්‍රතිලෝමය මොකද? බෙදීම. එහෙනම් මේ පැත්ත අපි තුනෙන් බෙදන්න ඕනේ. එහෙනම් සමීකරණයක වමට කරපු දේ දකුණටත් කරනවා. එහෙනම් මේ පැත්තත් තුනෙන් බෙද්දා. මොකද වෙන්නේ? මෙන්න වෙන දේ. මේ තුනට මේ තුන කැපෙනවා. ඉතිරි වෙනවා x. 12කට තුනේ ඒවා තිබෙනවා හතරක්. එහෙමනම් x සමාන වෙනවා හතරට. හතරට x සමානයි හතරයි. අපි ඒකත් බලමු. හරිද කියලා ඒ උත්තරේ නිවැරදිද කියලා අපි බලමු ආදේශ කරලා. x හතරයිනේ. තුන් වරක් හතර 12යි. 12න් මේ දෙක අඩු වුණාම කීයද? 10යි. හරි නේද? එහෙනම් හරි. හරි. ඔන්න අපි බලමු අපේ පස්වෙනි ගැටලුව. මෙන්න පස්වෙනි ගැටලුව. පස්වෙනි සමීකරණය. මේකේ මම පුංචි දෙයක් කරලා තියෙනවා කරනවා. තුන වාරයක් x ඍණ 1 සමාන කරනවා 9යට. 9යට තුන වාරයක් x ඍණ 1 සමානයි 9යි. මොකද දැන් ඔයා මේකේ දැක්ක වෙනස අනිත් ගණන් වලට වඩා මෙච්චර වෙලා හදපු ගණන් වලට වඩා මොකද ඔයා දැක්ක වෙනස? ඔයා දැක්ක වෙනස තමයි මේකේ වරහණක් තියෙනවා. වරහණක් තියෙනවා. කාගේ ඇතුළේද වරහණ ඉන්නේ? x ඍණ 1 ඉන්නේ වරහණ ඇතුළේ. එහෙනම් මේ ගාන හදද්දී අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. මම වාර ක්‍රම දෙකක් කියලා දෙන්නම්කො. ක්‍රම දෙකක්. පළවෙනි ක්‍රමය තමයි වරහන් ඉවත් කරලා මේ සමීකරණය විසඳන. වරහන් ඉවත් කිරීමේ. මෙන්න එක ක්‍රමයේදී පොඩ්ඩක් බලන්න. එක ක්‍රමය වරහන් ඉවත් කරලා යනවා. වරහන් ඉවත් කරලා. කොහොමද මේ වරහන් ඉවත් කරන්නේ? මේ වරහණයෙන් පිට තියෙන සංඛ්‍යාවෙන් මේ වරහණ තුල තියෙන හැම පදයක්ම ගුණ වෙනවා. බලන්න මේ 3 මේ x වලින් ගුණ වෙනවා. 3x වලින්. 3x වලින් ගුණ වුණොත් කීයද? 3x. ආයි මේ 3 මේ අහිංසක ඍණ 1වත් ගුණ කරලා දානවා. මේ ඍණ 1ත් ගුණ කරලා දානවා. 3 වරක් 1 3යි. එතකොට මේ 9 එහෙම ගුණ කරන්නේ නෑ. මොකද අපේ දැන් වචනේ බලන්න අපි අදහස වරහණ ඉවත් කරනවා කියලා කිව්වේ. ඒතර වරහණ ඉවත් වුණා. මෙයා වරහණේ නෙමෙයි ඉන්නේ. ඉතින් එයා හිතකේව තලාපෙලා දාන්න ඕනේ. එයා ඉන්න විදිහට ඉන්න. එයා ඉන්න විදිහට ඉන්න. අන්න පුතා දැන් ඔයා බලන්න හොඳින්. අපිට අර ඉස්සෙල්ල හැදුව වාගේ මේකක් නේ දැන් ඇවිල්ලා දෙන බලන්න මේ. මේ වාගේ එකක් නේද මේ? මේ වාගේ එකක් නේද මේ? එහෙනම් මේක අපි කාවද පළවෙනියෙන් අයින් කරන්නේ? මේ අඩු කිරීමේ 3. එහෙනම් අඩු කිරීමේ 3 ඉවත් කරන්නට අපි මෙහාට දාන්නේ මොකද්ද? එකතු කිරීමේ 3. එහෙමනම් මේ 9යටත් අපි එකතු කරනවා 3. 3ක් එකතු කරලා. දැන් හරි ලස්සනයි. ඔක දකිද්දිත් දැන් ආසයි. ඇයි? මේ බලන්න. මේ ඍණ 3ට මේ ධන 3 කැපෙනවනේ. එතකොට මෙතන ඉතිරි වෙන 3x සමානයි 9යට 3ක් එකතු වුණා 12යි. බලන්න ඔයා හොඳින් බලන්න. ඔයා හොඳින් බලන්න. 9යට 3ක් එකතු වුණා 12යි. එහෙමනම් දැන් x වෙනද කවුද අපිට මේ වාතයක් වෙලා ඉන්නේ? වාතයක් දැන්. කවුද වාතේ? වාතේ මේ 3. මේ 3. මේ 3 x එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ಗುಣ කිරීමකේ. එහෙනම් ಗುಣ කිරීමේ 3 නැති කරන්න පුළුවන්. ಗುಣ කිරීමේ ප්‍රතිලෝමය මොකද්ද? බෙදීම. එහෙනම් මේ පැත්ත බෙදෙනවා 3. එතකොට මෙයාවත් 3ෙන් බෙදෙනවා. දැන් හරි ලස්සනට මේ 3ට මේ 3 කැපෙනවා. x ඉතිරි වෙනවා. 12 3ට බෙද්දොත් 4යි. එහෙනම් ඔයාට පේනවා මේ ඉතනත් x වලට උත්තරයක් එනවා 4යි. එකක් ඇත්තද කියලා අපි බලමු. ආදේශ කරලා පිළිතුරේ නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරලා බලමු. පිළිතුරේ නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරමු. ඔව් බලමු. මල x වෙනුවට 4 දමන. මේ 4ෙන් එකක් අඩු වෙනවා. 4ෙන් එකක් අඩු වුණාම කීයද?
තුනයිනේ. ආ ඒ තුන මේ තුනෙන් ගුණ වෙනවා. ඒතර 3 3 9යි. හරිනේ. එහෙනම් අපිට තේරෙනවා අපි වැඩේ හොඳට යනවා කියලා නේද? හරි. අපි 6 වෙනි සමීකරණයත් බලමු මොකද දැන් අපිට ලැබෙන්නේ කියලා. 6 වෙනි සමීකරණය. 6 වෙනි සමීකරණය. බලන්න දැන් මේකදී දෙක එකතු තුන වාරය x ධන 2 සමානයි 11ට දැන් ඔන්න බලන්න අපේ ළමයි හරි දක්ෂ නිසා ඔය ආනන්ද ඔයා එහෙම කරන්නේ නැහැ හැබැයි සමහර ළමයි ඉන්නවා මෙන්න මෙහෙම කරනවා දෙකට තුන එකතු කරලා පහයි කියලා අරගෙන පහෙන් මේ x ධන 2 ගුණ කරනවා ඒක නම් හොඳටම වැරදි एक करांडे ही दानव देवा वा दानव मामा दानव वा दानव दें मितने दिए ना मुखाद्दा भी पाले भी नहीं कराने पाले भी नहीं कराने मिन्न में के वराने ये बात कर गानो वराने मी वराने ये बात कर गानो बाले ना कोहम देख कर गाने मी देखा टा मेहम में इंदे दीला मी एक्स दान देखा किए ना पादे मी दान तूने गुण कर දන 3 x වලින් ගුණ වුණා දන 3යි x ආයි දන 3 දන 2කින් ගුණ වෙනවා දනයි දනයි දන 3 වරක් 2 6යි සමානයි මෙන්න 11 දැන් අපිට මේක තව සරල කරගෙන ලස්සනට පල්ලෙහාට යන්න පුළුවන් මේ බලන්න මේ 3යි x මෙහෙමම තියෙද්දි මේ ධන දෙකට මේ ධන 6 එකතු කරන්න මේ ධන දෙකට මේ ධන 6 එකතු කරන්න ධන 2යි ධන 6යි කී ධන 8යි ධන 8යි එහෙනම් ඒක සමාන වෙනවා මේ 11ට අන්න අර ඉස්සෙල්ල හැදුවා වාගෙමයි නේ දැන් මේ ඉස්සෙල්ල හැදුවා වාගෙමයි නේ වාගෙමයි වාගෙමයි එහෙනම් අපිට වෙනවා මෙතන එකතු කිරීමේ යට අයින් කරන්න එහෙනම් මේ එකතු කිරීමේ යට අයින් කරන්න මේ පැත්තෙන් 8ක් අඩු කළා. එහෙමනම් මේ පැත්තෙනුත් 8ක් අඩු කරනවා. දැන් හරි ආසයි වාට දැන්නේ මේ බලන්න මේ ධන 8ට ඍණ 8 කැපෙනවා. කවුද මෙතන ඉදිරි? 3x සමානයි 11න් 8ක් අඩු කරපුවාම උත්තරය 3යි. එහෙමනම් දැන් x වෙන්ද කවුද අපිට ඉන්නේ වාතය බාධකේ කරදරකාරය කවුද ආ මේ 3 මේ 3 මේ ගුණ කිරීමේ 3 ඉවත් කරන්න අපි මේ පැත්ත බෙදනවා 3 එහෙනම් ඔබ දන්නවා සමීකරණයක වම් පැත්තට කරපු දේ දකුණු පැත්තට කරන්න ඕනේ එහෙනම් මෙයා බෙදනවා 3 දැන් 3ට 3 කැපුණා x 3ට 3 එව්වා 1යි එහෙමනම් x වල දැවිලා තියෙන උත්තරයක් 1. අපි ඒක බලමු. x වෙනුවට 1 යොදා. 1යි 2යි 3යි. ඒ 3 මේ 3ෙන් ගුණ වෙනවා. 3 වරක් 3 9යි. 9ට මේ දෙක එකතු කරනවා 9යි 2යි 11යි. හරි. එහෙනම් උත්තරේ නිවැරදි. උත්තරේ නිවැරදි. හොඳයි. ඔන්න දැන් අපි තවත් ගැටලුවකට යනවා අපේ 7 ගාන විදියට 7 ගාන විදියට බලන්න x බෙදීම 2 සමානයි 3යි නැත්නම් x යට 2 සමානයි 3යි එහෙමනම් මේකේ x වල අගය හොයන්න කවුද බාධකේ බාධකේ ඉතින් මේ බෙදීමේ 2ම තමයි බෙදීමේ 2 එහෙනම් මේ බෙදීමේ 2 ඉවත් කරගන්න ඕනේ නේ කොහොමද ඔයා මේක ඉවත් කරන්නේ? වා දැන් දන්නවනේ. වා දන්නව බෙදීමේ ප්‍රතිලෝම ගණිතකර්ම මොකක්ද? ගුණ කිරීම. එහෙමනම් මේ x බෙදීම 2 මෙන්න මේ බෙදීමේ 2 ඉවත් කරන්නට අපට සිද්ධ වෙනවා මේ පැත්ත 2කින් ගුණ කරන්න. එහෙමනම් එහා පැත්තත් 2කින් ගුණ කරමු. බලමු මොකද වෙන්නේ කියලා. මේ 2ට මේ 2 කැපෙනවා. x ඉදිරි
තුන්වරක් දෙක හයයි. එමනම් x සමානයි හයයි. බලන්න හය දෙකෙන් බෙද්දොත් කීයද? හය දෙකෙන් බෙද්දොත් තුනයි. හය දෙකෙන් බෙද්දොත් තුනයි. එහෙනම් අපිට උත්තරේ නිවැරදි බව තේරෙනවා. බලමු අපි 8 වෙනි ගාන ප්‍රශ්න අංක 8 මෙන්න y බෙදීම 3 ඍණ 1 සමානයි 6යි දැන් මේකේ y වල අගයයි හොයන්න ඕනේ y වල කොහොමද කරන්නේ වයිට මොකද උනේ ඔයා කියන්න බට වයිට මොකද උනේ කියලා වයිට උනේ වයි තුනෙන් බෙදුනා බෙදලා එකක් අඩු වුණා එහෙනම් දැන් ඔයා කාවද පළවෙනියෙන් අයින් කරන්නේ මේ අඩු කිරීමේ එක මේ අඩු කිරීමේ එක එහෙනම් අඩු කිරීමේ ප්‍රතිලෝම ගණිත කර්මය එකතු කිරීම එහෙනම් මේ පැත්තට එකක් එකතු කරමු එහෙමනම් එහා පැත්තටත් එකක් එකතු කරමු දැන් මොකද උනේ කියලා බලන්න මෙන්න අඩු කිරීමේ එකට එකතු කිරීමේ එක කැපිලා යනවා නේද දැන් ඉතිරි වෙනවා y බෙදීම 3 සමානයි අපිට පේනවා 6යි 1යි 6යි 1යි 7යි 7යි ආ දැන් මොකද කරන්නේ දැන් y හොයන්න ගැටලුව මේ බෙදීමේ 3 එහෙනම් බෙදීමේ 3 ඉවත් කරගන්න ඕනේ බෙදීමේ ප්‍රතිලෝමය ඔබ දන්නවා ගුණ කිරීම එන අපට පුළුවන් මේ පැත්ත තුනෙන් ගුණ කරලා මේ පැත්තත් තුනෙන් ගුණ කරන්න එහෙනම් මොකද වෙන්නේ මෙන්න වෙන දේ මේ තුනට මේ තුන කැපෙනවා y 7 වරක් තුන 21යි y සමානයි 21යි y සමානයි 21යි බලන්න y වෙනුවට 21 ආදේශ කරලා බලන්න විසිය එක තුනෙන් බෙදෙනවා හතයි හතෙන් එකක් අඩු වෙනවා හයයි හරි නේද හරි ඔන්න බලන්න දැන් මම ඔය වගේම පුංචි වෙනසක් කරලා තව සමීකරණයක් විසඳනවා බලන්න y ඍණ 1 බෙදීම 3 සමානයි 6 දැන් බැලූ බැල්මටම वार में देख में का क्वागे पेन ने पुलवा देख में का क्वागे इवन देखे का नहीं ऐ ये कोटन ने देवना सुन मैंने में इरिंग में ना सुने इरिंग 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 में ना सुने ऐ मैं इधर दिगट में एक दाग क्वागे ही लने है भाई मेतन एक दाग क्वागे ही लेकर मेतन ने देवने वाइवलिन एकाक आडुवेला थुने बेले y වලින් එකක් අඩු වුණාට පස්සේ තමයි 3ෙන් බෙදෙන්නේ. එතකොට මෙතන වෙන අන්තිම ගණිත කර්මය 3ෙන් බෙදීම. මෙතන වෙන්නේ අන්තිම මේක 3ෙන් බෙදීම. එහෙනම් මෙතන පළවෙනියෙන් ඉවත් කරන්නේ අපි බෙදීමේ 3. එහෙනම් බෙදීමේ 3 නැති කරන්නට ඉවත් කරන්නට අපි මේ පැත්ත 3ෙන් ගුණ කරනවා. එහෙමනම් මේ 6ත් 3ෙන් ගුණ කරනවා. දැන් මොකද වෙන්නේ? මේ 3ට මේ 3 කැපිලා y ඍණ 1 ඉතිරි වෙනවා. y ඍණ 1 මෙතන 6 වරක් 3 18යි 18යි 6 වරක් 3 18යි දැන් y හොයන්න එක බාධකයක් තියෙනවා කවුද එයා අඩු කිරීමේ ඉතින් අනේ අපි යාව අයින් කරමු මොනවද මෙතන ලත වෙවි ඉන්නේ අඩු කිරීමේ එක නැති කරන්න මෙහා පැත්තට එකක් එකතු කරමු මේ පැත්තට එකක් එකතු කරමු බලන්න අඩු කිරීමේ එකට එකතු කිරීමේ එක කැපිලා y ඉතිරි 18යි 1යි 10 y සමානයි 19 වට ඕන නම් ඒකත් ආදේශකල උත්තරේ නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරන්න පුළුවන් පුළුවන් මම මේක ඉතින් කරන්න යන්නේ දැන් ඔබට පුළුවන් දැන් අපි ඊළඟට යනවා 10 වෙනි ගැටලුව 10 වෙනි ගැටලුව 10 වෙනි ගැටලුව ප්‍රශ්න අංක 10 ප්‍රශ්න අංක 10 දැන් බලන්න මේක a බෙදීම 3 එකතු ए बेदीम तुन समानाई देखाई हाँ मुका देव ने ते पुरे वेना सुना ने पुरे वेना सब कुना ने बलन वेना सब कुना देंगो बे बीए वेन्दे पा वह बाए वेन्दे पा वह होंदीम बलन वेतन दिए मैं तीन वीजी बाग गया वेतन तीन ने वीजी बाग गया
එන අපට පුළුවන් මේ වම් පැත්ත තවදුරටත් සුළු කරගන්න මේ දෙකේම හරය සමානයිනේ එන ලවයන් එකපාර එකතු කරන්න මෙන්න තුන ලවයන් එකතු කරන්න පුළුවන් AA එකතු වුනහම දෙකයි සමානයි දෙක ආ දැන් මොකද කරන්නේ දැන් ඒ වලාගේ හොයන්න ඒත් බාධක දෙකක් තියෙනවා කවුද බාධක දෙක මේ ගුණ කිරීමේ දෙකයි බෙදීමේ තුන එතන මෙතන අන්තිමටම වෙන්නේ තුනෙන් බෙදෙන එක. එහෙනම් අපි පළවෙනි ඉවත් කරන්නේ බෙදීමේ තුන. එහෙනම් බෙදීමේ තුන ඉවත් කරගන්න මේ පැත්ත ගුණ කරනවා තුනේ. එහෙනම් මේ වම් පැත්ත තුනෙන් ගුණ කළ නිසා දකුණු පැත්තත් තුනෙන් ගුණ කරමු. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. මේ ගුණ කිරීමේ තුනට මේ බෙදීමේ තුන කැපෙනවා. කවුද ඉතිරි? 2යි 2යි දෙවරක් තුන හයයි අන්න දැන් ඒ වලාගේ හොයන්න අපිට තියෙනවා බාධකයක් ගුණ කිරීමේ දෙක එහෙනම් ගුණ කිරීමේ දෙක ඉවත් කරන්න මේ පැත්ත බෙදනවා දෙකෙන් මේ පැත්තත් බෙදනවා දෙකෙන් වම් පැත්තත් දෙකෙන් බෙද්දා දකුණු පැත්තත් දෙකෙන් බෙද්දා එහෙනම් දෙකට දෙක කැපුණා ඒ හය බෙදනවා දෙකෙන් හය දෙකට බෙද්දොත් තුනයි ඒ සමානයි තුනයි හොඳයි මං එකොළොස්වෙනි ගාන දැන් ඔයාලට කියලා දෙන්නයි යන්නේ බලන්න මේ එකොළොස්වෙනි ගාන x බෙදීම 3 සමානයි 5න් 2 දැන් ඔයාලට පේනවද x බෙදීම 3 කියන්නේ භාගයක් කියලා vg භාගයක් ඒක 5න් 2 කියන්නේ සාමාන්‍ය භාගයක් දැන් කෙසේ හෝ මේ දෙන්නම භාග මේම භාග දෙකක් සමාන වෙද්දී කොහොමද අපි මෙයාව විසඳන්නේ මේ x සඳහා ආගේ හොයන්නේ මෙන්න ක්‍රමේ එතනදී අපි කරන්නේ හරස් ගුණිතය දමනවා මේකට හරස් ගුණිතය මොකද්ද මේ හරස් ගුණිතය කියන්නේ හරස් ගුණිතය කියන්නේ හරහට ගුණ කරනවා මෙන්න මෙහෙම මේ බලන්න මේ x මේ පහෙන් ගුණ වෙනවා මේ x පහෙන් ගුණ වුණාම 5i x ඒ වගේම මේ 3 මේ දෙකෙන් ගුණ වෙනවා 3 වරක් 2 6යි බලන්න දැන් අපිට ලැබිලා තියෙන ඉතාම සරල සමීකරණය ඉතාම කෙටි බලන්න 5i x සමානයි 6යි එමුනේ x හොයන්න දැන් කවුද ගැටලුව ගුණ කිරීමේ 5 එන යාව නැති කරන්න මම මේ පැත්ත පහෙන් බෙදනවා එහෙමනම් දකුණු පැත්තත් පහෙන් බෙද්දා දැන් ලස්සනට මෙතන 5ට 5 කැපෙනවා. ඉතිරි වෙනවා x සමානයි බලන්න උත්තරේ 5න් 6. 5න් 6. මේ ලවයි ලොකුයි හරයට වඩා. ඒ කියන්නේ විෂම භාගයක් තියෙන. විෂම භාගයක් ආවොත් උත්තරේ තියන්න මිශ්‍ර භාගයක් විදියට. එහෙනම් 6කට 5 y(x)යි. තව එකක් ඉදිරි එහෙනම් අපි කියන උත්තරය එකයි පහෙන් එකයි එකයි පහෙන් එකයි එමනේ x සමානයි එකයි පහෙන් එකයි අපි 12 වෙනි ගාන බලමු 12 වෙනි ගාන බලන්න 12 වෙනි ගාන a බෙදීම 6 සමානයි එකයි 3න් 1 අර වගේමයි පුංචි වෙනසක් වෙලා තියෙනවා මෙයා මිශ්‍ර භාගයක් වෙලා එහෙමනම් එහෙම ආවොතින් මේ මිශ්‍ර භාගය විෂම භාගයක් බවට පත් කරන්න. a බෙදීම 6 බලමු මෙතන 3 වරක් එක 3යි 3යි 1යි 4යි යටට එනවා 3. භාග දෙකක් සමාන නිසා අපිට පුළුවන් හරස් ගුණිතය දාන්න. වර තේරුණාද දැන් මේ? මේ වගේම මේ හරස් ගුණිතය දැන්. බලන්න a ගුණ වෙනවා 3ෙන්. 3යි. 6 ගුණ වෙනවා 4ෙන්. 6 වරක් 4 24යි. මෙතනදී ඕන නම් කෙනෙක්ට ලියන්න පුළුවන් 6 වරක් 4 24යි කියලා 24 වම් අත පැත්තේ. 3යි දකුණු අත පැත්තේ. සාමාන්‍යයෙන් අපි සමීකරණ විසඳද්දී අඥාතයේ බොහෝ දුරට අපි වම් අත පැත්තේ තියාගන්න උත්සාහ කරනවා. මෙතනත් මම ඒකමයි කරුවේ 3යි වම් අත පැත්තේ තියාගන්න. දැන් ඒ හොයන්න අපිට ගැටලුවක් වෙන්නේ ගුණ කිරීමේ 3. එන ගුණ කිරීමේ 3 නැති කරන්න මේ පැත්ත 3ෙන් බෙදෙනවා. එතකොට මෙයාවත් 3ෙන් බෙදෙනවා. බලන්න 3ට 3 කැපුණා a 24 3ට බෙද්දොත්
අටයි. එහෙමනම් A සමානයි 8යි. A සමානයි 8යි. දැන් අපි තවත් ගැටලුවක් බලමු. තව එකක් බලමු. අපි 13 වෙනි ගාන බලමු. 13. බලන්න 13 වෙනි ගැටලුව. තුන බෙදීම A එකතු එක බෙදීම A සමානයි 2යි. ඔයාලට පේනවා මේ පැත්තේ තියෙන මේ VG භාග AY හරය සමානයි. ඔයාලට කිතා පැහැදිලිව පේනවා. එහෙනම් හරය සමාන නම් අපි එකපාරම මෙන්න මේ ලවයන් එකතු කරගත්තා 3යි 1යි 4යි. මෙතන සමාන වෙනවා 2ට. දැන් අපිට අවශ්‍ය නම් මේ 2 යට 1 තියෙනවා කියලා හිතා ගන්නත් පුළුවන්. එහෙම හිතා ගන්න පුළුවන්. දැන් මෙහෙම භාග දෙකක් සමාන වෙදි මෙන්න හරස් ගුණිතය A දෙකෙන් ගුණ වෙද්දි 2යි A. 4 එකෙන් ගුණ වෙද්දි 4 වරක් 1 4යි. දැන් A හොයන්න මේක බෙදෙනවා 2කින්. මෙයාවත් 2කින්. මෙන්න 2ට 2 කැපුණා A 4 2කට බෙදෙනවා. 4ට 2 ඒවා 2යි. 4ට 2 ඒවා 2යි. එහෙනම් A සමානයි 2යි. A සමානයි 2යි. මෙන්න තවත් ගැටලුවක් අපි 14 වෙනි ගැටලුව. 14 වෙනි ගාන. බල 14 8 බෙදීම 3x අඩු කිරීම 2 බෙදීම 3x සමානයි 1. හොඳින් බලමු. දැන් මේකෙත් මේ භාග දෙකේම හරය සමානයි නේද? ඔයාලට ඒක තේරෙනවා. හොඳින් බලන්න මේ හරය සමානයි 3x 3x. එහෙනම් අපිට පුළුවන් මේ ලවයන් එකපාර අඩු කරන්න. මේ 8න් 2ක් 6යි. සමානයි 1. දැන් අපිට පුළුවන් මෙයාගේ යටත් 1 තියෙනවා කියලා හිතාගන්න. මෙන්න එහෙම හිතාගත්තා. එතකොට මොකද වෙන්නේ ඔයා බලන්න කියන්නේ? මොකද දැන් කරන්නේ? දැන් හරස් ගුණිතේ දාන්න. මෙන්න හරස් ගුණිතේ. මෙන්න හරස් ගුණිතේ. 3x එකින් ගුණ වෙනවා. 3 වරක් 1 3x. 6 වරක් 1 6යි. දැන් x හොයන්න නම් අපිට තියෙන ගැටලුව මේ ගුණ කිරීමේ 3. ගුණ කිරීමේ 3. එහෙනම් ගුණ කිරීමේ 3 ඉවත් කරන්න මෙයාව 3ට බෙද්දා. මෙයාව 3ෙන් බෙද්දා. දැන් මොකද වෙන්නේ? මේ 3යි මේ 3යි කැපෙනවා x ඉතිරි 6 3ට බෙද්දා. 2යි. එමනම් x සමානයි 2යි. x සමානයි 2යි. බලමු අපි තවත් සමීකරණයක්. බලමු 15 වෙනි ගැටලුව. මෙන්න 15 වෙනි එක. බලන්න 6 බෙදීම x එකතු 6 බෙදීම 2x සමානයි 3යි. ඔන්න වම් පැත්ත දිහා බලන්න. මේ තියෙන භාගවල හරය සමාන නැහැ. මෙයා x මෙයා 2x. ඉතින් අපට බැරිද මේ x 2x කරන්න? පුළුවන්. හරය සමාන කරගන්න අපි මේ x 2x කරන්න යන්නේ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙයාව 2කින් ගුණ කරනවා. ඉතින් ලවයත් එතකොට 2කින් ගුණ කරන්න ඕමනයි. මෙයා ඉන්න විදියට මාරි අයින්ස් එක විදියට ඔහම ඉන්නවා. බලන්න දෙවරක් 6 12යි. දෙවරක් x 2x. මෙතන 6 යට 2x සමානයි 3. දැන් හරය සමානයි නේ පුතේ. හරය සමානයි. දැන් ඔයාලට පේනවා හරය සමානයි නම් මේ ලවයන් එකතු කරන්න. 12යි 6යි 18යි. යටට එනවා 2x සමානයි 3. 2x සමානයි 3. දැන් මෙයාගේ යට තියෙනවා 1 කියලා හිතාගමු. ඔන්න දැන් හරස් ගුණිතයේ දමනු 2x 3ෙන් ගුණ වුණා. දෙවර 3. දෙවර 3. 6යි. x 18 එකෙන් 18 වරක් 1 18යි.
දැන් x හොයන්නට නම් ಗುಣ කිරීමේ 6 ගලවලා දාන්න ඕනේ ඉවත් කරන්න ඕනේ මේ කරදරකාරය මේ කරදරකාරය ඉවත් කරන්න ඕනේ එහෙනම් ಗುಣ කිරීමේ 6 ඉවත් කරන්න මෙයාම 6ට බෙදන්න බලමු මේ 6යි මේ 6යි කැපිලා x ඉතිරි 10ට 6ට බෙද්දොත් 3යි එහෙනම් x සමානයි 3යි x සමානයි 3යි හොඳයි 16 වෙනි ගැටලුව බලමු බලන්න 16 වෙනි සමීකරණය एक मेहम आपने භාගයක් නේ එහෙනම් දැන් මේව භාග දෙකක් සමාන වෙද්දී අපිට පුළුවන් මේව හරස් ගුණිතය දමන්න හරස් ගුණිතය දමන්න පුළුවන් මොකද වෙන්නේ කියලා බලන්න දැන් මේ p ධන 2 ගුණ වෙනවා මේ 5 ඇයි මම මේ p ධන 2ට වරහන් දැම්මේ මේ p ධන 2 කියන මුළු පදේම තමයි මේ 5 ගුණ වෙන්නේ එහෙනම් එහට වරණක් දැම්මා ඊළඟට මේ පීරින එක කියන මේ මුළු පදේමත් මේ දෙකෙන් ගුණ වෙනවා දෙකෙන් අපි මෙයා වරහන් ඉවත් කරමු 5 පී වලින් ගුණ වුණා 5යි පී ආයි මේ 5 දෙකෙන් ගුණ වෙනවා 5 වරක් 2 10යි ඊළඟට මෙයාගේ වරහන් ඉවත් කරන්න ඕනනේ පීරින එක දෙකෙන් ගුණ වෙනවා එන යා වරහන් ඉවත් කරන්න 2 පී වලින් 2යි පී 2 එකෙන් දෙවරක් එක 2යි දැන් මාර වැඩි ඇයි අර VG පදයේ දෙපැත්තෙම ඉන්නවා අඥාතේ දෙපැත්තෙම ඉන්නවා එහෙම බෑ අපි එක පැත්තකට ගන්න ආ සජාතී පදේ එක පැත්තකට ගන්න කොල්ලම් එක පැත්තකටත් කෙල්ලම් තව පැත්තකටත් ගන්න. එහෙමනම් මේ 5යි p කියන පදයට සජාතීයයි මේ ධන 2යි p. එයාව මෙහා පැත්තට ගන්නවා ඍණ 2යි p වෙනවා. ධන 2යි p මෙහා පැත්තට එනවා ඍණ 2යි p විදිහට. ඊ වගේම මෙතන ඍණ 2 තියෙනවා. ඊළඟට මේ ධන 10 එහා පැත්තට ගන්න ඕන. ධන 10 එහා පැත්තට ගියා ඍණ 10 විදිහට. ඍණ 10 විදිහට එනම් 5යි p වලින් 2යි p ගියාම 3යි p ඍණ 2යි ඍණ 10යි ඍණ 12යි ඍණ 12යි වා හොඳින් බලන්න p හොයන්න නම් මෙතන මේ තියෙන 3 මෙතන ගුණ කිරීමක් තියෙන්නේ නේ ඔයාලට හොඳට පේනවා ඒක එහෙනම් මේ ගුණ කිරීමේ 3 ඉවත් කරන්න මෙයාව 3ට බෙද්දා මෙයාවත් 3ෙන් බෙදලා එතකොට මේ 3යි 3යි කැපුණ p 12 3ට බෙද්දොත් 12 3 ඒව 4යි හැබැයි ඍණයි ධනයි අසමාන ලකුණු බෙදද්දි මොකද්ද ලකුණු කියන්නේ ආ ඍණ ඍණ 4යි ඍණ 4යි p සමානයි ඍණ 4යි බලමුනේ දැන් ඔයාලා දැන් සැහැන්න හොඳින් තේරුණා මං හිතන්නේ සරල සමීකරණ අපි දැන් සැහැන්න තුරක් ඇවිල්ලා තිනවා සරල සමීකරණ अभी तवत् अभी उतम अब पुलवाणु आट वागे पंदे लमाइंट वा हम दाक्षिकल पेन पुलवादी आगे नीटी हम बल आगम हाई अभी दाहत्ति निगान बलम मेन्ना दाहत्ति निगान दाहत में हाय बेदीम एक्स ऋण एक समान हतेंग हाय देर कल्पना कलो मेक दी है बल मनोमी उत्तरी गंडा पुलवाण पूरा कल्पना कर बल बल मे देखे लवे समान हाय एक्स वाली एक कड़ूण हत वेन्दोनी एक्स किए वेन्न की एक कड़ूण हम दाहत वेन्न
අටෙන්නේ එහෙනම් x වෙන්න ඕනේ අට අටෙන් එකක් ගියාම අටයි එහෙනම් x වලට එන්න ඕනේ උත්තරය අට බලමු අපි මේ උත්තරය එනවද කියලා බලමු එනවද කියලා දැන් මෙතන භාග දෙකක් නිසා හරස් ගුණිතය දාන්න බලන්න x ඍණ 1 මේ 6න් ගුණ වෙනවා මේ 6 7න් 6 වරක් 7 42යි ආ දැන් වරහණක් තියෙනවා අපිට වරහණ ඉවත් කරලත් ගිය හැකි වරහණ ඉවත් කරන්න නැතුවත් ගිය හැකි බලන්න වරහණ ඉවත් කරලා යන් 6x වලින් ගුණ වුණා 6x 6 වරක් 1 කීයද 6 වරක් 1 6යි 6යි මෙන්න 42ට සමානයි දැන් අපිට सिद्ध වෙනවා මේ ඍණ 6 නැති කරන්න මෙහාට දානවා වම් පැත්තට ධන 6 මේ දකුණටත් එහෙමම තමයි වමට කරපු තේ දකුණටත් කළා දැන් මොකද කරන්නේ මේ ඍණ 6ට මේ ධන 6 කැපෙනවා නේද මෙතන ඉතිරි වෙනවා 6x 6x සමානයි 42ට 6ක් එකතු වෙනවා 48යි 48යි x වලගේ හොයන්න දැන් ගැටලුව මේ වද කාර්යය ගුණ කිරීමේ 6 එහෙනම් ගුණ කිරීමේ 6 ගලවන්න මෙයාව 6ෙන් බෙද්දා මෙයාවත් 6 මෙන්න 6ට 6 කැපුණා x 48 6ෙන් බෙද්දා 6 වරක් කීයද 6 වරක් 8 48යි එහෙමනම් x සමානයි 8යි x සමානයි 8යි බලමු තවත් ඉස්සරහට දැන් අපි සැහැන්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවා හොඳයි අපි තව ඉස්සරහට යමු මෙන්න 18 වෙනි ගැටලුව මෙන්න 18 බලමු 18 වෙනි ගැටලුව බලන්න 3 බෙදීම x ධන 2 2 නෙමෙයි x ධන 3 කියලා ලියමු අපි එකතු 2 බෙදීම x ධන 3 සමානයි 9න් 5යි 9න් 5යි ඉතින් බලන්න දැන් මේ වම් පැත්ත බලන්න මේ වම් පැත්තේ භාග දෙකක් තියෙනවා ඒ දෙකේ හරය සමානයි හරය සමානයි හරය කවුද හරය වෙන්නේ x ධන 3 එහෙමනම් අපට ලවයන් එකපාර එකතු කරන්න පුළුවන් මෙන්න x ධන 3 3ට දෙකක් එකතු වුණා 5යි සමානයි 9න් 5යි එහෙමනම් දැන් භාග දෙකක් සමාන නිසා අපිට හරස් ගුණිතය දාන්න මේ x ධන 3 ගුණ වෙනවා මේ 5 මේ 5 මේ 9 ගුණ වෙනවා කීයද 5 වරක් 9 45යි 45යි දැන් අපිට මේකේ වරහන් ඉවත් කරලත් යන්න පුළුවන් වරහන් ඉවත් නොකරත් යන්න පුළුවන් මම මෙතනදී අර වරහන් ඉවත් කරලා ගිය නිසා මෙතන වරහන් ඉවත් නොකර යන්න ඒ කියන්නේ මෙතනදී අපිට පළවෙනියෙන් අයින් කරන්න වෙන්නේ මේ ගුණ කිරීමේ 5 එහෙනම් ගුණ කිරීමේ 5යින් කරන්න මෙයාව 5ෙන් බෙදෙන මෙයාවත් 5ෙන් බෙදෙන බලන්න මේ 5ට මේ 5 කැපෙනවා x ධන 3යි 45 5ෙන් බෙද්දොත් කීයද 5 වර 9 45යි 9 එන්නේ ආ දැන් නම් ඉතින් හරි සරලයි x වල අගේ හොයන්න මේ එකතු කිරීමේ 3යින් කරන්න ඕන එහෙනම් එකතු කිරීමේ ප්‍රතිලෝමය අඩු කිරීම එහෙනම් මේ පැත්තෙන් 3ක් අඩු කළා එතකොට මේ පැත්තෙන් 3ක් අඩු කරා. මෙන්න ධන 3ට ඍණ 3 කැපුණ x 9ෙන් 3ක් අඩු කළොත් කීයද උත්තරේ? 6යි. x සමානයි 6යි. x සමානයි 6යි. හොඳයි. අපි යමු 19 වෙනි ගැටලුවට. පොඩක් වෙනස් ආකාරයේ එකක් අපි බලමු. මේ හදපු ගණන් වලට වඩා පොඩ්ඩක් වෙනස්. බලන්න මේක. 6 යට නැත්තම් 6 බෙදීම දෙවාරයක් x ඍණ 1යි මේ දෙවාරයක් කිව්වේ දෙවාරයක් වෙ මෙතන වරහන දෙනවා දෙක වරක් x ඍණ 1 එයාගෙන් අඩු වෙනවා 1 යට x ඍණ 1 එතකොට සමාන වෙනවා 3ෙන් 2ට 3ෙන් 2ට
දැන් බලන්න මෙතන තියෙන වීජී භාග දෙකක් හැබැයි ඔයාට පේනම මේකේ හරය සමාන නැහැ හරය සමාන නැහැ එහෙනම් මෙයාව අපිට බැරිද හරය සමාන කරන්න මේ දෙවෙනි භාගේ x වෙන එක දෙකෙන් ගුණ කරා නම් හරිනේ බලන්න මම කරන දේ මේ මෙයා මෙහෙම ඉද්දි මෙයක් මෙහෙම ඉද්දි මෙයාව දෙකෙන් ගුණ කරනවා ඉතින් මෙයාවත් දෙකෙන් ගුණ කරලා එතකොට හරය සමානයි මෙයා ඔහොමම අපි තියනවා 3න් 2 ඔහොමමයි දැන් මොකද වෙන්නේ මෙන්න 6 යට දෙවාරයක් x ඍණ 1 එයාගෙන් අඩු වෙනවා දෙවරක් 1 2යි මෙතන එනවා දෙවාරයක් x ඍණ 1 සමානයි 3න් 2. ආ දැන් දැන් මොකද වෙන්නේ? ආ දැන් ඉතින් ඔයාලට සතුටුයි නේ ඇයි? හරිය සමානයි. එහෙනම් ළව යනක බාර අඩු කරන්න. මෙතන තියෙනවා දෙවාරය x ඍණ 1. මෙතන 6න් 2ක් අඩු වුණා 4යි. සමානයි 3න් 2. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙන්න භාග දෙකක් සමානයි. මොකද කරන්නේ? හරස් ගුණිතය හරහට ගුණ කරනවා දැන් මොකද වෙන්නේ මේ දෙකෙන් ගුණ වෙනවා මෙතන මේ දෙවාරයක් x ඍණ 1 මෙතන මේ 4 ගුණ වුණා 3 න් එකපාරම මන් දාන්න 4 වරක් 3 12 දැන් දෙවරක් 2 4යි වරක් x ඍණ 1 සමානයි 12යි අපි දැන් මෙයාගේ වරහන් ඉවත් කරමු බලන්න මෙයාගේ වරහන් ඉවත් කරන්න මෙන්න වරහන ඉවත් වෙන විදිය බලමු 4x වලින් ගුණ වුණා 4x 4 වරක් 1 4යි සමානයි 12යි දැන් අඩු කිරීමේ 4 මේ අඩු කිරීමේ 4 ඉවත් කරන්න එන අඩු කිරීමේ 4 ඉවත් කරන්න මෙයාට 4ක් එකතු කළා. එහෙමනම් මෙයාටත් 4ක් එකතු කරමු. මොකද වෙන්නේ? මේ ඍණ 4යි ධන 4යි කැපෙනව. මෙන්න 4යි x සමානයි 12ට 4ක්. කීයද කියන්න බලන්න. 16යි නේ. ඔව් 16යි. එහෙනම් ගුණ කිරීමේ 4 ඉවත් කරන්නට මේ පැත්ත බෙදනවා 4ෙන් මෙයාවත් 4ෙන් 4ට 4 කැපෙනවා x 16 4ෙන් බෙද්දොත් x සමානයි කීයද x සමානයි 4යි 4යි x සමානයි 4යි හොඳයි අපි 20 වෙනි ගැටලුව 20 වෙනි ගැටලුව බලමු 20 වෙනි ගැටලුව එන්න 20 4 යට a ඍණ 2 අඩු කරනවා 2 යට 3 වාරයක් a ඍණ 2 එතකොට සමාන වෙනවා 6න් 5ට 6න් 5ට දැන් මේක දිහා බලන්න. ඔයා හොඳින් බලන්න. දැන් මේකේ හොඳට බලන්න. හරය සමාන නැහැ. වට තේරෙනවනේ. හරය සමාන නැහැ. එහෙනම් මොකද කරන්නේ? අපිට බැරිද මේ පළවෙනි භාගයේ ඍණ 2 3න් ගුණ කරා නම් මේ 3 වාරයක් ඍණ 2 වෙනවා නේද? ආ එහෙනම් ඒක කරමු. ඒක කරමු. මේ බලන්න. 4 යට ඒ ඍණ 2 මෙයාව 3න් ගුණ වෙනවා. එහෙනම් උඩත් 3න් ගුණ වෙනවා. මෙතන 2 යට 3 වාරයක් ඒ ඍණ 2. මෙතන එනවා 6න් 5. දැන් අපිට සතුරක් තියෙනවා හරය සමාන කරන් තියෙනවා. අපි තව පියවරක් ඉස්සරහට යමු. 3 වරක් 4 12යි.
මෙතන තුන වාරයක් ඒරින දෙක මෙතන දෙක යට තුන වාරයක් ඒරින දෙක සමානයි 6න් 5යි දැන් වර්ෂ තුරී දැන් ඇයි හරිය සමානයි එහෙනම් ලවයන් අඩු කරන්න මෙන්න තුන වාරයක් ඒරින දෙක 12න් මේ දෙක අඩු කර 12න් මේ දෙක අඩු කරපුවාම උත්තරය 10යි සමානයි 6න් 5යි දැන් මොකද කරන්න භාග දෙකක් සමානයි එහෙනම් එහෙනම් මොකද්ද හරස් ගුණිතය ඔව් හරස් ගුණිතය දාන එහෙනම් මෙතන තුන වාරයක් ඒරින දෙක ගුණ වෙනවා මෙන්න මේ පහෙන් එතකොට ඒක සමාන වෙනවා 10 ගුණ කිරීම 6 බලම් පස්වර 3 15යි වරක් ඒරින දෙක 10 වරක් 6 60යි 10 වරක් 6 60යි 10 වරක් 6 60යි දැන් මොකද කරන්නේ වාට මේකේ වරහන ඉවත් කරලත් උත්තරේ ගන්න පුළුවන් වරහන ඉවත් නොකරත් පුළුවන් මම දැන් මේ අවස්ථාවේ කරන්නේ වරහන ඉවත් කරන්නේ නැතුව ගන්න ಗುಣ කිරීමේ 15 නැති කරන්න මේ පැත්ත 15ෙන් බෙදලා මේ දකුණු පැත්තත් 15ෙන් බෙදලා මොකද වෙන්නේ මේ 15ට මේ 15 කැපෙනවා මෙතන ඉතිරි වෙනවා ඒරින දෙක 60 15ෙන් බෙද්දොත් 60කට 15 වේවා කීයද 60ට 15 වේවා 60ට 15 වේවා 4යි දැන් මොකද වෙන්නේ මේ ඍණ දෙක අයින් කරන්න ඕනේ. එහෙමනම් මේ පැත්තට ධන දෙකක් දාලා දකුණු පැත්තටත් ඒකම කරනවා නේද? මේ ඍණ දෙකට ධන දෙක කැපෙනවා නේ. ඒ ඉදිරි 4යි 2යි 6යි. ඒ සමානයි 6යි. ඒ සමානයි 6යි. දැන් නැයි මේ සරල සමීකරණ කියන්නේ වාට හොඳටම පුළුවන්. හොඳටම පුළුවන්. අපි තවත් ඉස්සරහට යන්න. ඔයාට ඊට පස්සේ ආයෙ ඉතින් සමීකරණ ගැන කතා කරන්න දෙයක් නෑ ආයෙ හුත්තටම පුළුවන්. හොඳයි. එහෙනම් අපි 21 වෙනි ගාන බලමු. බලන්න 21. 21 මෙහෙමයි. 4 බෙදීම 3x ඍණ 1. 4 බෙදීම 3x ඍණ 1 අඩු කිරීම 1 යට x ධන 2 සමානයි බිඳුවට. හරි වැඩි. බලන්න දකුණු පැත්තේ බිඳුවට සමාන කරලා. එතකොට අපි මේ ඔළුව පාවිච්චි කරනවා. අපි මොකද කරන්නේ? ආ මෙන්න මෙයාව කෙලින්ම යහ පැත්තට ගෙනින්න. එතකොට මේ ඍණ එක යහ පැත්තට අපි ගෙනියන්නේ ධන විදියට. කොහොමද මෙතන ඉතිරි වෙනවා? 4 බෙදීම 3x ඍණ 1. එහාට යනවා මෙහෙම. 1 බෙදීම x ධන 2 එතකොට මේ බිඳුව ගැන කතා කරලා වැඩක් නෑ අර වටිනාකමක් එතන එතකොට දෙන්න විදියක් නෑ. එතකොට ඉතිරි වෙන්නේ 4 බෙදීම 3x ඍණ 1 සමානයි 1 බෙදීම x ධන 2. දැන් නෑ ඉතින් ඔයා දන්නවා මම කියන්න ඕනේ නෑ මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ආ හරස් ගුණිතය නේ. ඔව්. එමුනා හරස් ගුණිතය දැන්. බලන්න මේ 4න් ගුණ වෙනවා මේ x ධන 2. x ධන 2 කියන මුළු ප්‍රකාශනයේම මේ 4න් ගුණ කරා. ඊට පස්සේ මේ 3x ඍණ 1 කියන ප්‍රකාශනයේම මේකෙන් ගුණ කරන්න. ඊළඟට මොකද කරන්නේ? බලන්න ඔයා කියන්නේ. ආ වරහන් ඉවත් කරන්න ඕනේ. ඔව්. 4x වලින් ගුණ වුණා 4x 4 වරක් 2 8යි. එයාගේ වරහන් ඉවත් වෙලා ඉවරයි. ඊළඟට 1 3x වලින් ගුණ කරන්න. एक तुनाई x वाली गुने कलोत एक वारा तुन तुनाई तुनाई x एक वारा एक एक आई देखो को देखें एक हम वर्गे खाटिये वे का बैठते कर गा ये मना हाथराई x में है मती ये दी दान तुनाई x इन्हवा में हाँ बैठते टे रीन तुनाई x वेनो मितने काव दी तेरी रीन एक ये मना मैं दाना टे यहाँ बैठते गया ඍණාට විදිහට ඍණාට 4x වලින් 3x ගියහම x ඍණේකයි ඍණාටයි ඍණේකයි ඍණාටයි ඍණ 9යි
එවනම් උත්තරය x සමානයි ඍණ 9යි x සමානයි ඍණ 9යි හොඳයි මම තවත් ගැටලුවක් ඔයාලට කියලා දෙනවා මෙන්න අපි ඔයාලට කියලා දෙන 22 වෙනි සමීකරණය බලන්න 22 වෙනි සමීකරණය 22 වෙනි සමීකරණය පහ බෙදීම a ධන 3 එකතු දෙක බෙදීම 3යි a ධන 2 දෙක බෙදීම 3යි a ධන 2 සමානයි 0යි මොකද දැන් කරන්නේ ආ මෙතන බිඳුව තියෙන නිසා අපිට බලුවා මෙන්න මේ කොටස එහා පැත්තට ගෙනියන්න සමාන කිරීමෙන් එහා පැත්ත එතකොට මේ ධන එක යහ පැත්තට යනවා ඍණ විදියට යනවා ඍණ විදියට මෙන්න එතකොට මේ ඍණ ලකුණ අපි දාන්නේ මේ දෙකට ලවයේ තියෙන සංඛ්‍යාවට දෙකට තමයි ඍණ ලකුණ දැම්මේ එතකොට මෙයා 3යි ධන 2 දැන් ඉතින් භාග දෙකක් සමානයි අපිට පුළුවන් හරස් ගුණිතය දමන්න මේ 3යි ධන 2 කියන මුළු පදයම මේ පහෙන් ගුණ වෙනවා. ඒ වගේම a ධන 3. ඔයා හොඳින් බලන්න මෙතන a ධන 3. මේ a ධන 3 a ධන 3 ගුණ වෙනවා මෙතන ඍණ 2. බලන්න අපි මෙයාගේ වරහන් ඉවත් කරමු. 5 වරක් 3 15යි. a 5 වරක් 2 10යි. 10යි. 10. ඊළඟට මේ ඍණ දෙකේ වලින් ගුණ වුණොත් මෙතන ඍණයි ධනයි ඍණ 2යි ආයි ඍණයි ධනයි ඍණ 2වරක් 3 6යි මොකද කරන්නේ දැන් මොකද කරන්නේ මෙන්න 15යි මේ ඍණ දෙකයි ඒව මෙහා පැත්තට ගන්න එකම වර්ගී කුරුල්ලම එකම පැත්තට ගන්න එහෙනම් ඍණ දෙකයි ඒ මෙහාට ආවා ධන 2යි මෙතන ඍණ 6 තියෙනවා. එහෙනම් ධන 10 යහ පැත්තට යනවා ඍණ 10 විදියට. බලමු උත්තරේ. බලමු උත්තරේ. 15යි 2යි 1 3වහම කීයද? 17යි. ඍණ 6යි ඍණ 10යි කීයද? ඍණ 6යි ඍණ 10යි. ආ එකම වර්ගී කට්ටිය. එහෙනම් ඍණ 16යි 1 3. දැන් ඒ හොයන්න මේ ගුණ කිරීමේ 17 අයින් කරන්න මෙයව 14ට බෙද්දා. මෙයව 17ෙන් බෙදෙනවා. 14 17 කැපිලා ඒ ඉතිරි වෙනවා. මෙතන ඉතිරි ඍණ 17ෙන් 16යි. මෙන්න උත්තරය. ඒ සමානයි ඍණ 17ෙන් 16යි. තවත් පොඩක් වෙනස් ආකාරයකට යන්න. අපි 23 වෙනි ගැටලුව බලමු. මෙන්න 23. 23. විසිතුන ඒක මෙහෙමයි ඒ ධන 3 බෙදීම ඒ ඍණ 2 සමානයි 2යි 3ෙන් 2ට 2යි 3ෙන් 2ට දැන් අපි මේකේ සියල්ලටම කලින් කරගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? බලන්න කියන්නේ. මොකක්ද? මෙන්න මේ මිශ්‍ර භාගය විෂම භාගයක් කරගන්න ඕන. මේ මිශ්‍ර භාගය විෂම භාගයක් කරගන්න. කොහොමද මේ? a ධන 3 බෙදීම a ඍණ 2 සමානයි. මේ කොහොමද මේ මිශ්‍ර භාගය විෂම භාගයක් කරන්නේ? මේ දෙන්න ගුණ කරනවා නේ 3 වරක් 2 6යි 6ට මේ දෙක එකතු වෙනවා 8යි එහෙමනම් 8 බෙදීම 3 මේව භාග දෙකක් සමාන වෙද්දී අපි දානවා මේකට හරස් ගුණිතය a ඍණ 2 ගුණ වෙනවා මේ 8 ඒ වගේම මේ a ධන 3 ගුණ වෙනවා මෙන්න මේ 3 මොකද දැන් කරන්නේ මේකේ වරහන් ඉවත් කරන්න 8 a වලින් ගුණ කළා
අටයි අටවරක් දෙක දාසයයි තුනේ වලින් ගුණ කළා තුනයි තුන්වරක් තුන නවයයි දැන් මොකද කරන්නේ එකම වර්ගයේ කට්ටියව එකම පැත්තට ගන්න එකම පැත්තට ගන්න කොහොමද මෙන්න අටයි ධන තුනයි මෙහාට එනවා ඍණ තුනයි මෙන්න නවය ඍණ 16 හැ පැත්තට ගියා ධන 16යි ධන 16යි දැන් මොකද කරන්නේ 8යි වලින් 3යි අඩු වුණාම 5යි 9යි 16යි 25යි නේද එහෙනම් ඒ හොයන්න මොකද වෙන්නේ ආ මේ ගුණ කිරීමේ 5 ඉවත් කරන්න ඕනේ නේ එහෙනම් මෙයාව 5ට බෙද්දා මෙයාවත් 5ෙන් බෙද්දා 5යි 5යි කැපෙනවා මෙන්නේ සමානයි 25 පහෙන් බෙද්දොත් 5යි. එහෙමනම් උත්තරය ඒ සමානයි 5යි. ඒ සමානයි 5යි. දැන් ඔයාලට හොඳට තේරුණාද මේක? ඒ සමානයි 5. හොඳට බලන්න ගැටලුවදී. ඒට එන උත්තරේ 5යි. එහෙනම් අපි ඔහොමම 24 වෙනි ගැටලුව සාකච්ඡා කරමු. බලන්න මේ සමීකරණේ. 6 බෙදීම x ධන 2 धन पहेंदिक समानाई थुन बेदीम एक्स धन देकट तें पोड़क में का वेनस ने वेन सकते हैं वने बलन में के वे बीजी बागे ते ने वाम पैते म्याइन दाकुनु पैते ए होंदट बलन में देके में हारे समानाई इतिं में देनना एकम पैते ही टिया ना आपने गोड़ा पास विने එහෙනම් මේ දෙන්නම එකම පැත්තට ගමු. මම මෙහෙම දෙයක් කරන්න. මේ 3 බෙදීම x ධන 2 ධනනේ. ඒ එයාව මෙහා පැත්තට ගේන්න. එතකොට ඍණ වෙනවා මේ. 6 8 x ධන 2. එතකොට මෙයා එනවා මෙහාට ඍණ විදියට 3 8 x ධන 2. මේ ධන 5න් 2 එහා පැත්තට යනවා ඍණ 5න් 2 විදියට. ඍණ 5න් 2 විදියට. දැන් හරිම ලස්සනයි හරිම සතුටුයි දැන් අපිට නේ ඇයි හරේ සමානයි නේ එහෙනම් ලවයන් එකපාර අඩු කරන්න මෙන්න x ධන 2 6න් 3ක් අඩු වුණාම 3යි සමානයි ඍණ 5න් 2 දැන් මොකද වෙන්නේ මෙන්න හරස් ගුණිතය මේ x ධන 2 කියන මුළු ප්‍රකාශනයේම මේ ඍණ දෙකෙන් ගොඩ වෙනවා ඊළඟට 5 3න් 5වරක් 3 15 මම ඔන්න ගත්තා එකපාර මෙතන දැන් මෙයාගේ වරහන් ඉවත් කරන්න ඍණ 2 x වලින් ගොඩ වුණා ඍණ 2 x මෙතන ඍණයි ධනයි ඍණ දෙවරක් 2 4යි ඊළඟට මෙන්න 15 දැන් මොකද කරන්නේ මේ ඍණ 2 අයින් කර ඍණ 4 අයින් කර ගන්න ඕනේ නේ කොහමද මෙහාට දමනවා මම ධන 4 මේ පැත්තටත් එහෙමම දානවා මොකද වෙන්නේ මේ ඍණ 4ට මේ ධන 4 කැපෙනවා මෙතන ඉතිරි වෙනවා ඍණ 2 x සමානයි 15ට 4ක් එකතු වුණාම කීයද කියන්නද කීයද 19යි 19යි දැන් මොකද කරන්නේ x හොයන්න මේ ගුණ කිරීමේ ඍණ දෙකෙන් බෙදන්න වෙනවා ඍණ දෙකෙන් මොකද වෙන්නේ මේ ඍණ දෙකට මේ ඍණ දෙක කැපෙනවා මෙතන x ඉතිරි ධනයි ඍණයි බෙදද්දී උත්තරී ඍණ අසමාන ලකුණු බෙදද්දී ඍණ ඒක අපි දන්නවා අසමාන ලකුණු බෙදද්දී ඍණ 19 දෙකේ වතිනවා 9ක් දෙවරක් 9 18යි එතකොට ඉතිරි වෙනවා එකක් නේද එන උත්තරේ x සමානයි ඍණ 9යි 2න් 1යි ඍණ 9යි 2න් 1යි දැන් සරල සමීකරණ හොඳටම පුළුවන් දැන් ඉතින් කජු කන්නා වගේ දැන් පුළුවන් අපි බලමු තව සරල සමීකරණ කීපයක් අපි විසඳමු හොඳයි අපි 25 වෙනි ගැටලුව බලමු 25 බලන්න 25
තුන බෙදීම පීදන හතර අඩු කිරීම පහ බෙදීම 10 වරක් පීදන හතර සමාන වෙනවා හතරෙන් එකට හතරෙන් එකට දැන් මේක බලද්දී ඔයාට මොකද හිතෙන්නේ දැන් දන්නවා ඇයි හරය සමාන නැහැ ඔයා දන්නවා දැන් මේකේ හරය සමාන කරගන්න ඕනේ මේ වම් පැත්තේ මේ භාගවල එහෙනම් අපිට පුළුවන් තුන බෙදීම පීදන හතර මෙන්න මෙයව 10 වරක් පීදන හතර කරන්න ඕනේ එහෙනම් මෙයව 10ෙන් ගුණ කරන්න එමනම් මෙයාවත් 10ෙන් ගුණ කරන්න ඕනේ. මෙයා බොහොම අයින්සක විදියට මේ ඉන්න විදියටම ඉන්නවා. බලමු. 10 වරක් 3 30යි. මෙයා 10 වරක් පීදන 4 මෙයා 5යට 10 වරක් පීදන 4 නේද සමානයි 4න් 1යි මෙන්න ඔයා හොඳින් බලන්න හරය සමාන වුණා එහෙනම් අපිට මෙතන 10 වරක් පීදන 4 ලියලා ළව එකපාර අඩු කරන්න 30න් 5ක් අඩු වුණාම 25යි සමානයි 4න් 1යි දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ भाग देखान दीदन हतर दर पीदन हतर मे के गुणवेन मेतन मे विशिप हतर गुणवेन विशिप स्वर हतर दलमुत्तरे दहाय 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 वर पीदन हतरा විසිපස්වරක් හතර විසිපස්වරක් හතර නැත්නම් හතරවරක් විසිපා 100යි 100යි එහෙමනම් අපි මෙයාගේ මොකද කරන්න කියන්නේ මොකද කරන්න වා කියන්න ඔව් ආ වරහන ඉවත් කරා 10 පී වලින් 10යි පී 10වරක් හතර 40යි මෙන්න 100 දැන් පී හොයන්න මෙතන දන 40 ගලවන්න ඕනේ දැම්ම ඍණ 40. එහා පැත්තට ඒකමයි 40ක් අඩු කළා. දැන් දන 40ට ඍණ 40 කැපෙනවා. මෙතන ඉතිරි වෙනවා 10යි පී. 10යි පී සමානයි 60යි. මොකද කරන්නේ පී හොයන්න. මෙයාව බෙදෙනවා 10යි. මෙයාවත් 10යි. මෙන්න මේ 10යි මේ 10යි කැපිලා පී ඉතිරි වෙනවා. 60 10න් බින්දුව 60කට 10 ඒවා තියෙනවා 6. එවනම් p සමානයි 6යි. p සමානයි 6යි. p සමානයි 6යි. හොඳයි. අපි මේ 26 වෙනි ගාන බලමු. බලන්න ඒකේ තියෙනවා මෙහෙම. 10 යට 4 වාරයක් p දන 2. ඍණ 1 යට p දන 2 සමානයි 4 4 4 දැන් මොකද වෙන්නේ මේකෙත් ඔයාට පේනවා හරය සමාන නැහැ එහෙමනම් අපි හරය සමාන කරගන්න ඕනේ 10 යට 4 වාරයක් p දන 2 එහෙනම් මේ දෙවෙනි භාගයේ හතර වාරය පීදන දෙක කරන්න නම් මෙයාව හතරෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් ඒක අපි කරමු. පීදන දෙක මෙයාව හතරෙන් ගුණ කළා. එහෙනම් උඩත් ගුණ කරනම හතරයි. සමානයි 4යි. දැන් බලන්න 10 යට 4 වරක් පීදන දෙක ඍණ 4 වරක් 1 4යි. මෙතන 4 වරක් p දන 2 සමානයි 4යි. 4 ගොඩක් යදුනා එකේ නේද? දැන් මේ දෙකේම මේ හරය සමානයි. එහෙනම් ලවයන් එකපාර අඩු කරන්න. මෙන්න 4 වාරයක් p දන 2 10ෙන් 4ක් 6යි. සමානයි 4යි.
අපිට දැන් මෙයාගේ යට එක තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්. එහෙම හිතලා දැන් පුළුවන් හරස් ගුණිතය දාන්න. එතකොට මේ හතර වර පීදන දෙක ගුණ වෙනවා මෙන්න මේ හතරේ. ඊළඟට හය ගුණ වෙනවා එකෙන් හය වරක් එක. හයයි. බලමු මේක. හතර වරක් හතර 16යි. වර පීදන දෙක සමානයි 6. අපි දැන් මෙයාගේ මොකද කරන්නේ? වරහන් ඉවත් කරනවා. බලමු 16 පී වලින් ගුණ කළා 16යි පී. 16 වා දෙකක් 16 වරක් දෙක. 16 වරක් දෙක කීයද කියන්නේ ඔය? ඔව් 32යි. 32යි. සමානයි 6. දැන් මෙතන එකතු කිරීමේ 32 අයින් කරන්න ඕන නේද? එන යාව අයින් කරන්න මොකද කරන්නේ? මේ පැත්තෙන් 32ක් අඩු කරනවා. එහෙනම් මේ පැත්තෙන් 32ක් අඩු කරනවා. බලමු උත්තරේ. ධන 32ට ඍණ 32 කැපෙනවා. කවුද ඉතිරි? 16යි p. 6න් 32ක් ගියාම උත්තරේ ඍණ 26යි. ඍණ 26යි. දැන් p හොයන්න දෙපැත්තම 16න් බෙදෙනවා. 16ට 16 කැපුණා p. මෙතන අපිට තව සරල කරන්න පුළුවන්. මේ දෙකෙන් කැපෙනවා. දෙවරක් 13යි දෙවරක් 8යි. එහෙමනම් 26ට දෙකේව 13යි 16ට දෙකේව 8යි. එහෙනම් උත්තරේ එනවා ඍණ 8න් 13යි. දැන් අපිට ලැබිලා තියෙන විෂම භාගයක්නේ. විෂම භාගයක නෝහට පේනවනේ. එහෙනම් කොහොමද තියන්නේ මෙයාව? මෙයාව මිශ්‍ර භාගයක් කරන්න ඕනේ. p සමානයි 13කට 8ව 1යි. පහක් ඉදිරි. එහෙනම් උත්තරේ p සමානයි ඍණ 1යි 8න් 5යි. 1යි 8න් 5යි. සරල සමීකරණ වලින් මම තව ඔයාලට ගණන් දෙකක් කියලා දෙනවා. තව ගණන් දෙකක්. අපි බලමු ඒ ගණන් දෙක. හොඳයි. බලමු අපේ 27 වෙනි ගැටලුව. මෙන්න 27. මෙන්න 27. x යට x ඍණ 2 ධන 4න් 3 සමානයි 3. දැන් මේ සරල සමීකරණය විසඳද්දී අපි කරන්න ඕනේ මේ ධන 4න් 3 එහා පැත්තට ගනිමු. ධන 4න් 3 එහා පැත්තට මම ගන්නම් ඍණ 4න් 3 විදිහට යා යන ලකුණ මාරු වෙලා තමයි සමාන කිරීමෙන් එහා පැත්තට යන්නේ. මෙතන ඉතිරින වම් පැත්තේ x බෙදීම x ඍණ 2 නේද? මේ 3කින් 4න් 3ක් අඩු කරන්න ඕනේ. මේ බලන්න මේ 3ෙන් අඩු වෙනවා 4න් 3ක්. මෙයාගේ යට 1 තියෙනවනේ. 1 තියෙනවා. එතකොට දැන් මෙයාවත් 4 කරන්න නම් 4ෙන් ගුණ කරනවා, ලවයත් 4ෙන් ගුණ කරනවනේ. බලන්න උත්තරේ 4 වරක් 3 12යි. 4 වරක් එක 4යි. මෙතන 4ෙන් 3යි. අන්න අපිට එනවා මෙතන. එතකොට 4ෙන් 12ෙන් 3ක් අඩු වුණාම 9යි. එහෙනම් මෙතන ඉතිරි වෙන්නේ 4ෙන් 9ක්. 4ෙන් 9ක්. 4ෙන් 9ක් ඉතිරි වෙන්නේ. අන්න භාග දෙකක් සමානයි දැන්. එහෙනම් අපි හරස් ගුණිතය දාන්න. මෙතන x ඍණ 2 ගුණ වෙනවා 9ෙන්. 4 ගුණ වෙනවා x වලින් 4යි x නේද? ඔව්. එහෙනම් මෙයාගේ වරහන් ඉවත් කරන්න 9x වලින් ගුණ වුණා 9යි x. 9 වරක් 2 18යි. 4x වලින් 4යි x. එහෙමනම් ධන 4යි x මෙහා පැත්තට එනවා ඍණ 4යි x විදියට. මේ ඍණ 18 එහා පැත්තට යනවා 18 විදියට. මොකද්ද මං කරුවේ? මේ එකම වර්ගයේ කට්ටිය එක පැත්තට ගත්තා. අන්න බලන්න දැන් උත්තරේ 9i x වලින් 4i x අඩු වෙනවා. කීයද උත්තරේ? 5i x සමානයි 18යි. x හොයන්නට අපිට සිද්ධ වෙනවා මෙයාව 5ෙන් බෙදන්න.
පහයි පහයි කැපෙනවා මෙතන x3 වෙනවා 18 පහෙන් බෙදන්න ඕන ඔයා කියන්න මේක මොන භාගයක්ද විෂම භාගයක් ඔව් විෂම එහෙනම් 18 කට 5 වුවා තියෙන 3 පස්වරක් 3 18යි තව 3ක් ඉතිරි එහෙනම් උත්තරය x සමානයි 3යි 5න් 3 3යි 5න් 3 ඔන්න අපි සරල සමීකරණ වල කතා කරන අවසාන ගැටලුව අවසාන සමීකරණයේ සරල සමීකරණ වලින් කතා කරමු බලමු සරල සමීකරණ වලින් කතා කරන අන්තිම එක අපි බලමු බලන්න 9 බෙදීම 10x අඩු කිරීම 2 යට 3x සමානයි හැටින් හතයි හැටින් හතයි හැටින් හතයි දැන් අපිට මෙතන මේ දෙපැත්තේ හරය සමාන කරගන්න නම් අපිට පුළුවන් 10යි 3යි පොදු හරය විදිහට 30 ගන්න එහෙනම් 30 කරගන්නට නම් මේ 10යි x ගුණ කරන්න ඕනේ 3 එහෙනම් හරය 3ෙන් ගුණ කළා ලවය 3 නේද එතකොට මෙතන කීයෙන්ද ගුණ කරන්න ඕනේ 3 30 කරගන්න 10 නේ 10 එහෙනම් මෙයාව 10ෙන් ගුණ කළා මෙයාවත් 10 මෙතන ඉතිරි වෙනවා 67 බලන්න ඔයා හොඳ අවදි කල්පනාවෙන් බලන්න 3 වරක් 9 27යි 3 වරක් 10 30යි x මෙතන දෙවරක් 10 20යි 3 වරක් 10 30යි x සමානයි 67යි වාඩ වෙන වම් පැත්තේ හරය සමානයි එහෙනම් 30x මෙන්න ලවයන් අඩු කරන්න 27 න් 20ක් කීයද ඔව් කියන්නේ ඔව් 7යි මෙතන 67යි ඇත්තටම ඔයා කල්පනාවෙන් මේක බැලුවොත් මනෝමයෙන් උත්තරේ කියන්න පුළුවන් ඇයි උඩ 7 සමානයි 30x සමාන වෙන්න ඕනේ එතකොට 60ට එතකොට 30 කීයෙන් ගුණ කළොත්ද 60 එන්නේ දෙකෙන්නේ 30 වා දෙකක් තමයි 60 x වලට එන්න ඕනේ උත්තරය 2 හරි ඒ මනෝමයෙන් කිව්වේ මනෝමයෙන් කියලා හරියන්නේ නැහැ මේක අපි විධිමත්ව හදලා පෙන්නන්න ඕනේනේ එහෙනම් භාග දෙකක් සමානයි අපි හරස් ගුණිතේ දැමු බලන්න 30x 7ෙන් ගුණ වෙනවා 30 වා 7 7 වරක් 3 21යි 210යි x සමානයි මෙතන 60 ගුණ කරනවා 7 60 වා 7ක් 7 වරක් බිඳුවයි 7 වරක් අය 42යි කීයද 420යි එමනේ x හොයන්න දැන් අපිට බෙදන්නට වෙනවා ගුණ කිරීමේ 210 නැති කරන්න 210යි එහෙනම් මෙයාවත් බෙදෙනවා 210යි 210ෙන් බෙද බලන්න 210ට 210 කැපෙනවනේ කැපෙනවනේ ඔව් එහෙනම් x 420 210 බෙදුවොත් කීයද කියන්නේ ඔව් 2යි 2යි එහෙනම් අපේ අන්තිම උත්තරය 2යි අන්තිම උත්තරය 2යි එහෙමනම් සරල සමීකරණ ඔයා හොඳින් දන්නවා දැන් ඔයා සරල සමීකරණ වල වැඩකාරයෙක් ඔන්න සරල සමීකරණ කියන කොටස හදපු ගණන් ටික මෙච්චරයි මෙන්න සරල සමීකරණ දැන් ඔයාට හොඳින් පුළුවන්නේ